දැන් ඔව් මට ඒ වගේ චෝදනා හුඟක් ඇවිල්ලා තියෙනවා ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා එදා මට හුඟක් චෝදනා කරා මම අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකුවේ අධිපති කරන්න ගේනකොට ඇමති මණ්ඩලයේ මම ලොකු සටනක් කරා ඉතින් එදා මම වැරදි කාර්යය වුණා හැබැයි දවසිය ගත වෙන්න කලින් අර්ජුන මහේන්ද්‍රෙන් මහ විශාල වංචාවක් කරලා රටෙන් පැනලා ගියා. දැන් ඒකේ පාඩුව අපේ රටේ ජනතාව තමයි ගෙවන්න ඕන. ඊළඟට එදා හම්බන්තොට වරාය දෙනකොට මම විරුද්ධ වුණා. සමහර අය කියනවා මේ ඇමතිකම නොලබුණ නිසා මේ චෝදනාව මං ආණ්ඩුවට ඉදිරිපත් කරනවා කියලා. මම ඇමතිකම් පස් වතාවක් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. අපේ රටේ තිබුණ ප්‍රබලතම අමාත්‍යංශ දෙකක් අධිකරණ අමාත්‍යංශයත් බුද්ධ ශාසන අමාත්‍යංශයත් ධර්මින් සිටින වෙලාවේ තමයි හම්බන්තොට වරාය චීනෙට දීමට මම විරුද්ධ වුණේ මගේ ඇමති ධූරයෙන් නිරපණවයි කියලා කියatti. ඉතින් මම යනුව මම නිරපුවා. දැනුත් මට කියන්න තියෙන්නේ මම කියන දේවල් මේ රටේ ජනතාවටත් සමහරලාට දේශපාලච්චින්ටත් තේරුම් ගන්න ටිකක් කල් යනවා. මම අවුරුදු දෙකමාරක් තිස්සේ විශාල වශයෙන් පීඩණයට පත් කරා මට අවලාද කෙරුවා සහරාන් ළඟේ ප්‍රහාරය අපේ රටේ සිද්ධ වෙනවයි කියලා මාස 30කට කලින් කියපු නිසා. එදා මම ජාතිවාදීයෙක් කියලා අංවඩු ගහපු දේශපාලච්චින්ට අපේ රටේ වෙච්ච මහා ඛේදවාචකයට වග කියන්න වෙනකොට දැන් පිළි අරගෙන තියෙනවා එදා මම කියපු වෙලාවේ මේ රටේ නීති ක්‍රියාත්මක කරා නම් අර මියගිය 271 අදටත් ජීවතුන් අතර ඉන්නවා තුවාල ලැබූ 500කට වැඩි ප්‍රමාණය එහෙනම් අදටත් නිරුපද්‍රිතව ඉන්නවා ක මගේ ඇමතිකම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි එහෙම මානසික රෝගයක් නෑ මං දේශපාලනේ ජීවත් වෙලා නෑ මං පහුගිය අවුරුදු 35කට අධික කාලයක් තිස්සේ මුදල් මහන්සි වෙලා ආදායම් ලැබලා හම්බ කරලා කෝටි ගණන් මේ රටේ ආණ්ඩුවට බදු ගෙවන පුරවැසියෙක්. අපි ගෙවන බදු වලින් තමයි ওই දේශපාලච්චින්ට පඩි ගෙවන්නේ. ඉතින් ඒක නිසා මේක මට ඇමතිකමක් ලබා ගැනීමේ උනරෝගෙන් පෙළෙන මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් නෙවෙයි මම. මම කියන්නේ ගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට ඒ වගේම ඇමති මණ්ඩලයේ ඉන්න යමක්කමක් තීරණ බුද්ධිමතුන්ට කියන්නේ ඕන දේශපාලන කරනමක් ගහන්න ඕන දේශපාලන අවලාදයක් කරන්න කමක් නැහැ. හැබැයි මේ රටේ බිං අඟලක්වත් විදේශිකයන්ට අත්පත් කර දෙන්න එපා. ඔබට අද විතරක් නෙවෙයි අනාගතේ ලංකාවේ උපදින හැම දරුවෙක්ම මිනිවලටත් හෙන ගහන්න කියලා සාප කරනවා. ඒ සාපේ ඔබට වැදුනේ නැත්තම් ඔබේ හත්මුතු පරම්පරාවේ දරු දූ දරුවන්ට හරි වදිනවා. ඒක මම කියන නිසා වෙන දෙයක් නෙවෙයි. ඒක ලෝක නියාම ධර්මයක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ කොළඹ වරාය නගරය ඉදි කරලා හමාරයි. ඒක කඩාකප්පල් කිරීම සඳහා කාටවත් මේ රටේ වුමනාවක් නැහැ. එතන හොඳ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන්න ඒ සඳහා ප්‍රමාණවත් නීති පද්ධතියක් අපේ රටේ තියෙනවා. බදු සහන දීම සඳහා වැඩපිළිවෙලක් ආයෝජන මණ්ඩල පනත යට තියෙනවා. breaking.lk